එරටින් සතියකට ඩෙංගු රෝගීන් 1800ක් පමණ වාර්තා වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලෙට්ටි පවසනවා. ඉදිරි කාලය තුළ මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් 25%ක් පාසල් ළමුන්වනවා. මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 28000කට අධිකයි. මේ අතර දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 63 දෙනෙකුට ඩෙංගු වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් රෝහල් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම ගැටලුකාරී වී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. වෛද්‍යවරුන්, හෙදියන්, උපස්ථාදායකින් ඇතුළු විවිධ අංශවල සේවකයින් කිහිප දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. मीडिया की वो जो मीडिया की नहीं मीडिया की मीडिया ये तो जाति के यार ये मैं अवसर रखने तो अवसर रखने तो इली ना अपने पुलवा इली ना पुलवा पुलवा एक हांड की ශ්‍රී ලංකාවේ පළමු වරට ඩෙංගු රෝගියෙකු රසායනාගාර පරීක්ෂණයක් මගින් තහවුරු කර ඇත්තේ 1962 වසරේදී. ඩෙංගු වෛරසයේ කාණ්ඩ තුනක් හේතුවෙන් පළමු වරට ඩෙංගු රක්තපාත හා කම්පන තත්ත්වය සහිත වසංගත තත්ත්වයක් ලෙස 1989 1990 කාලයේදී වාර්තා වුණා. ඩෙංගු වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, අධික හිස රතය, ඇඟපත වේදනාව, හඳි හා පේශී වේදනාව ඇති විය හැකියි. මෙම රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි. තත්ත්වේ බරපතල වූ හොත් සමෙහි රතු පැල්ලම් ඇතිවීමද ඩෙංගු රක්තපාත තත්ත්වයකදී දක්නට පුළුවන්. ඔබ ඩෙංගු මදුරුවගේ ගොදුරක් වීමට පෙර ඔබ ඔබේ ආරක්ෂාව තහවුරු කරගත යුතුයි. අවට පරිසරය පිරිසිදු කිරීම, ජලය රැඳෙන භාජන ඉවත් කිරීම ආදිය සිදු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.